දැන් ලෝක වටේ යුරෝප රටවල්වල ඉන්දියාවත් පටන් අරගෙන තියෙනවා ජනතා අයිතියට ඒ ආයතනය ලබා දීමෙන් ඒවා සාර්ථක ආයතන කරලා විශාල ලාභයක් ලබාගෙන ආර්ථිකය ඉදිරියට ගෙනියන්න ඒ රටවල්වල ඒ ගමන තමයි ලංකා සමසමාජ පක්ෂය ඉදිරියට ගෙනියන්නේ. අපි ජනතාවගේ දැන් මුහුණ දෙන මේ ඉතාමත්ම දුෂ්කර ආර්ථික අර්බුදය ගැන මුලින්ම අපේ කලකාටුව ප්‍රකාශ කරනවා, අපේ අනුකම්පාව අපි ඉදිරිපත් කරනවා. අපි ඒ ජනතාවට නිසි ආහාර ප්‍රමාණයක් බඩගින්න නැති කිරීමට මුල් දැන දෙන්න ඕනයි කියලා මමම මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට යෝජනා කළා. නමුත් කනගාටුයි කියන්න ඒවා මුකුත් දැන් මේ හාල් කිලෝග්‍රෑම් 10ක් දෙනවයි කියලා ඒක පටන් ගන්න විතරක් යනවයි කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් දැන් බඩගින්න තියෙන වෙලාවේ තමයි ඒක දල වශයෙන් මුළු රටේම බඩගින්න ඉන්න සියලු දෙනාටම මුල් තැන ලබා දීම මුල් තැනක් අපි දෙන්නේ සමසමාජ පක්ෂය හැටියට. ඒක කරමින් තමයි අපේ රට දැන් ආර්ථිකය කඩා වැටලා තියෙනවා. රට බංකොලොත් තත්ත්වයකට වැටුණා. ගොඩේන්ද බලන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය හරහා ණය ලබාගෙන ඒ ණය බර තව තව වැඩි කරලා ගෙවන්න තියෙන පොලිය තව තවත් වැඩි වෙලා අපේ බෙල්ල මේ ණය උගුලට අවු කරගෙන අපිව සම්පූර්ණයෙන්ම පාගල යට කරන්නයි. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. අපිට ස්ව ශක්තියෙන්ම අපේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වෙනවා. අපිට මේ සේවකීන්ට සියලු පාඩු ආයතන බාර දුන්නාම මේ දැන් ස්කැන්ඩිනේවියානු රටවල් වල බෙනලක්ස් රටවල් වල ඉන්දියාවේ සාර්ථකව මේ කරලා තියෙනවා වගේම ලංකාවෙත් අපට මේ ක්‍රියාත්මක කරලා පුළුවන් වෙනවා අපේ රට ආර්ථිකය නගලා මේ දුප්පත්කම නැති කරමින් බලගින්න නැති කරමින් අපේ රටේ ජනතාව ජීවත් වෙන්න සංවර්ධිත දියුණු රටක් ඇති කරන්න ඒ අරමුණ ඊට කිරීමට තමයි ලංකා සමසමාජ පක්ෂය බැඳලා ඉන්නේ. අපි අපේ පෙළපාලිය සමසමාජ පක්ෂ එක පෙළපාලියයි තියෙන්නේ. අනිත් ඒවා සමසමාජ නමින් මේ කඩා කප්පල් ඒවා වෑයම් කරන්නේ අපේ සමසමාජ සහෝදරුන් රවටලා වෙන වෙන තැන්වලට ගෙනියන්න අපි බෙදන්න ඒකට අපිට ඉඩ දෙන්න බෑ. ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාගේ නිවසෙන් මේ මම කතා කරන්නේ එතුමාගේ නායකත්වයෙන් 1935 පටන් ගත්ත ලංකා සමසමාජ පක්ෂය තමයි එකම පක්ෂය තමයි අපේ පක්ෂය. මම තමයි ඒකේ ප්‍රධාන ලේකම් හැටියට ගිය
සම්මේලනයේදීත් තෝරා පත්වනේ මාව තමයි මැතිවරණ කොමසාරියුත් පිළි අරගෙන තියෙන්නේ. ඉතින් සමසමාජ සහෝදරුන්ට මම ඉල්ලීමක් කරනවා, අර කූට උපක්‍රමයක් යොදවලා අපි බෙදන්ඩ ඉදිරිපත් වෙන මේ ඇයට රැවටෙන්ඩ එපා. අපි එක් එක්වෙලා අපේ මැයිදිනේ ආරම්භ කරන්නේ නුගේගඩ මන්සන්දියෙන් කොහුවල. එතන සිට නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමාන් ක්‍රීඩාංගණයට අපේ රැලිය පවත්වන්න අපි පිටවෙනවා දවල් එකට. ඒ පෙළපාලිය අවසන් වුණාම දවල් දෙකට මැයිදිනේ අපේ රැලිය පටන් ගන්නවා. ඒ රැලිය නියම සමසමාජ රැලිය මේ සාර්ථක කිරීමට ඔබ සියලු දෙනාටම, වැඩ කරන ජනතාව සියලු දෙනාටම මම ආරාධනය කරනවා. අපේ ශක්තිය එතන එකට අපි පෙන්නලා දැන් අප රට සූරාකන ධනපති පන්තියටත් අධිරාජ්‍යවාදීන්ටත් විරුද්ධව අපේ ආරම්භ කරපු